ාතික වැඩපිල් ලක් සඳහා සියුලු පාර්ෂපයන් එකතු කොරගන ඒ සඳහා අවශ්‍ය වන අනපත් නීතීරීික අවශ්‍යදන්ගන් හදා ගැීමම සහ අවශ්‍ය වනයි යාන්ත්‍රනයක් ගන්නගීම සඳහත්. අපට ලබීතයෙන මාධ්‍ය ලබිතිෙන ඉඩකාඩ තුළ සබුද්ධික ජනාව දැවත්කීම හදත්තමයි පේ මූරිි කරමුණුුවවර්වත්ව මධ්‍යම ඒ සඳ අද මේ පළමු මාධ්‍යමෝට සම්බන්ධයවා පේ ආචාරය චන්දිමා විජගවන මැතිිය ඒවගේම ජාති කිරිකෝ්‍යාපාරය ඇේ චම්ලි ජයලත්න මැත්තුමා ඒවගේම ආ දේශී වෛද්‍ය අපේ පාරිිසි කීගනච්්‍ය මැත්තුවා ඒවගේම ස ක්ශ ක්සේ ප හම්බදග ම තිව ෝන තම ගහනම දේ පාසනට මේකන ැරුණ පාරිපධිකාර හිටපු විදාක අධ්‍යක්ෂක කෂාන් ගොන හම ඇතුම ෝඩි සබඳධ වෙනවා මේ මාධ්‍යම අතතුළ. ති මේක අපි සියු පාර්ෂව එකතු කොල්ලා මේ තවත් විද්වත් උගත් ඇතුළු ඉන්නවාවාාගිමි නාකැමි සියුණු පාර්ශවල එකතු කරගන කඩිනමින් මේ රටේ, පරිබෝජන්තා සූරාගන කෑමසාහ මේ අපිෂුදු ආරපාන ක්‍රියාන්විතය තුළ. අපේරටේ හෙටදවසේ සෞඛෙසා හටදවස අනාගතයේේ විශේෂම පෝෂණයට. අරත්්‍ය අවශසදය අදගන්නාහරල පෝශෂය පිළිමද පරත ගැල්ලුවවත්තිබෙන ඒතුල ෙරටේ අනාගත පිළිමඳ පරපතර ප්‍රශ්ඥය නිර්මාණය වෙන. එනිසා අපි අනුන්ගේ වල් කුණු දේවල් කතානකර පිට බීතිබෙන ඉඩ කන්නතුර. අපිටල බාදන ඒ අවස්ථාවන්තුල් මාධ්‍ය තුළ අපි මෙරට ජනතාව හෙට දවසි ව කතාන තමයි ප්‍රධාන ේදිග මීදතම නිර්මාණය කරන සබද්ධමත් කතිවාද කාරම් කරී. මෙ සතිපතා නොයකුත්නයෙකුත් පාර්ශෂ නෙක්ක මේ ආහර පානසා පාරි බොයිති වෙනුවෙන් පැෑම් කරමින් ඒවිින් දැවන්ත ඩක්කටම සූදානාවින්. අද මේ වෙනකොට අපපනශාල මක සංගම සභාපතිවරය හැටියට කනගාඩු දායකද ඇත්තමයි අපපනශාලා සේවකයක් අද මරුමට පත්වය තිම නොත් මලාන කොස් කිරිය ප්‍රශ්නය පිති මේක ප්‍රානේ මද්‍රවගගේ ඇති අපනම කතාන බැ ඇව කැපුත් කතාරොත් මරතා ජන ආක්ෂ ලකන්තුමම ඇැත්තුමත් ඒ කතාකිව. න ර ගන්න හව ගහ ු ශර ස මේ පසන තු කියලා පාන්කපන පියන් ගැවවා සරලයි ජීවිතයක්කි වරයි හැබැයි දැන් ඉගොලු අධි කරන ියන්ම හැබැයි ජීවිතයක් ල මේ වගේ දැනුණු ප්‍රශ්නති වෙනවා අපපන ල ආ පාන ක මන්තය තු. ති වා ප අවුදු න්ත කිය ම ල න යේ පිරකොටුවේ හොටල් පක් සිල් යන ප සිද හ ප නිසා අපි සිු පාර පානතත්ේ හමරි ීල් තියන් නිදරන අධිකන ය සිදුවන සිවිල් සම හැටෙ පි ල් ද පි ොට ත් න්දරේ ගෞරු මද වා ප ෙ කර එකකරට ජනකත වන ගෞරු මධද්‍යර ලක්සකාාන බැලුව. අන්තිේදී අනන්න දග නිධාරින්ට අන්න දුවන සිදන අදාදකය. නිසම්මෙක් මේ ආහරපාන පියාවලියේ බැටලීමම් කරල සංදර්ශන කරල මේ දව කරන්න තුව. ජාතික සලස්මක් එක්ක හදන්න මෙරටේ ආහරපාන සකසන සරුම දේවල් නියම ඇත කල යංකිසි සනස්මක් එක්ක වැඩ පෙලක්ද ආ පනශාල පත් න මේ ම ුසුග පිස යන ෙ ප ග ගරු ප ති හත ආරම ල රසක කච අර ගුද මේ ැද ෙ ති මේේ ක්‍රියන් තනගන්න කිසිුතු අයි්‍යය පරිබෝගන්න අනි පතේ පරිිබග සුරගම ලක්න. පරිබෝගය සර ලක් ප වැඩිල් හදන්න පැලද. පවි සියරද එක පාට වැඩිුවේෙන පලතුර හරි එතු මේ හැමකම නිලකනක් වැඩුවේ ප්‍රමිතිය සම්බධව රට තුළ මිශ්චිත යාන්ත්‍රනයක් ජාතික සැලස්මක් නෑ ඒවින් තමයි අප මේ සියරුදා යකතු මේ රටේ මේක ක්‍රියත්මකද ඒසා වගකියුතු පාර්ශව ජනාතිපත්තවරග දලා රජය අගමැතිවරය තුළ සියලු දේබල් කරුණා කල්ලා දැදිය අදාල්ක් කරන්න ඕ. ඒ පක්ෂ දැන්ත හර රය ම අවශ්‍යවන ්‍රියේ ජද මතවාද පාලමත අරයන්න හැබ එහම පෙන්නේ නෑ අද රුපියල් සියරගන්න එලොල්ුගල රුපියල් දෙ සිිය ලාය තියගන පාරට අල්ිරන වඩ ල්ලක්න හොටල් ත තක්ක හොටල් ප ුා ත්රේ ධිකරම කරු කරන අප කියීමේ වෙලාවේ අපි සිදු ආහර පාන තියන. අපි ු ආහරපාන හදන. අපි නිසු හ කියන මේ ක්‍රියාන්විතම එන්න නැතිවෙන්න ජාතිකොට පිළකදන්න. එදදා සමජ අසු ආර පනත වර්තමා ොබිනාකාර ගෙන් විපක්ෂයට පුලන්ම කතා කරන්න. අන්ඩෝවිිතරක්න මේ යාලව මහජ නියෝජිතයෝ. ඇයි ගන්න නැත්ති. එනිසා අපි හෝටල් කරෝටවත් මේ අනත සේක කටත් බන්න වැඩක්නෑ රටේ නිශ්චද සරස්මක්න ආර පාහදන්න. අද ඉන්න සුපේදෝ බත්තකර රජ ොට දාන්න ඇති. අ හැමකර වි ොටෝදාන. ප්‍රමාණයක් දන්න ප්‍රිචයඇත්න්න හේද. මේ මෙම යබේ ප්‍රච කරෙන් ඕන. අන පත්තේ සර ොත්තුරුපයන් නම ස දා හතම ම පිග ික අඩුග ද ක ප ද හවරු දන්නන්නේ. හරි බිත්තරයට පාලිම දාන පුුවන්න ඇයි තේකව ප ධන ෙ ර ර ලර මේව ක්‍රියාත්ම කරන්න පුළුවන් ඒ නිලධාරීින් එක පත්තක තනනිකර එන්න වෙන ෝගල හමන න් වෙනත් ං ොල ගොල්ල කොමි ට හද ැති. ප ල්ලා හ ාව පක්ෂ හතුලුගේ ර මත්ත රුණාග හර පනත සංසෝධන බියතු ආකාර පිළිමඳත ති කාට ඇ හදම.

එ රපදර පස්ස ඇතිව අප රටේ හෙට්ටදාාවසේ ඉපදන දරවාගදලා වැඩිමහල් ජේෂ්ට පුරවසිශය දක්වා. අපපෝෂය පිරිබඳව සහ තමන් හඹ කරන ිලමුදල වෙල පලතුර සූරාගෑම සම්බන්ධව කි සිදු දේශපාන පක්ෂයක් කතා කරන්න නැත මීක් නෑ ව්‍යාපාරිගක ජාව පිටිපස්සේ ඉන්න නිසා න්න ඒ ප්‍රශ්ේතියන්නේ හැබැයි සිවිිල් සමාජය නැගන හනට මේ නැටේ පාල අද යො කර වන ප්‍රශ ති ත් හොඳ බට.

ම අුගර න මහතේ ෙ ල බිකටික ේ න ර හ නත් අර ට ගන්න පුලුවක් දැයිම් වෙන්න අල පරන බිස්කටික මේේ අදබ ි කරන් අුරාග දෙන්න ොට ඒ තති වැඩිල ති මේ ප්‍රශ්න එ පරි බෝගතිකකාරය සක්තිමත් තිබුණනට හර පා ර ේදයක්ක්න. ගකි ප ෙක්ෂවර ර පන සම්මව පනතුව පලදරතුමට සෞක අ ධජන් ල පතුීමට ඒ ජති ප ල ස බෙලීමක් මයක්ක් නෑ ඒ සාතමයි එකක දස ළ ල් මෙච ඇල්වා අච ල්ල ල්ල ස ඇල්ල නත්න්න හතන්න වැඩබිලවෙලත් ඒ වැඩබිලේ පස්සේ නැමතත්තේ ආ පන පල හමතක් සිල්ල හට ද පරියි රන්න වන අන්නවා සද කාල ්‍යාපර ේ අන්කරද. එනිසා වැඩිල්ලක් නැතුව. ඔය උක්සාවිගාන අරේම කල්ල හටල්ලිමෝ රස්්‍යචාතු කරන්න පා ඒයටට පාහොතයි වැඩපිල්ලක් කරදාන්න ඒ වැඩපිලට අපිගේ ඒ පියුන්තැමයි අපේ සූතනම නිසා ගුණත්ම කාහරවේලක් ඒවාගේම උුණනාත් පාරිබෝග සේයක් කලුකඩට යයටටනවන. හළුකට යටනවන රජයෙන් ලබාෙන සාන ෘජුවම නකරයටත් ගමටත් යන වැඩ පිලිවෙද. ගේ පසල් දරුව දල වැඩි මල් දේෂ්ට පර දක්වා ගන්න ආර වල ප්‍ර ප්‍රමතිය ගුණ වය ස ඒ තමගේ අඩං රස ල් කියරල ද සු ප රද කනවා අනුගේ ේ ම රට හෙට ද වස වත් න ර සි ගේ පෝ ම ි හ ද . दौस मा्यका पारीभ अधिका वैटलीमवग करनवा में हुए चपलट वा गया कर මේ अर्ගना एवा गन्नौ केला में वैटलीमवा गया මේ पासුවंग विसाधन पुलों प्र්‍රश्්नයක් මේ तर वैरदध दिने रहे हुए මේबांड ලंकावट इ इतनिंग इने डटने ගन्नला කවलसी විතර දාලා මෙවා විකුණන කොට කඩවල් සීය පස්ස යන එක නෙවේ කරන්ඩෝන අ रेේගුවෙන් ඒක තහනං කරने කै කරන්නඩන මේ වගේන්නේ रेේगේ අපේ ලංකාවිනිීතිය හැටිය ැනටස්පරි තියන මාස් මට මත ැටියට මාස තුනත් ඇතුලට ඕනම දෙයක් කෑමට මෙහට ගර න්න බ් වෙන රටෝල විසි කරන දේවල් අපේ රට ඇතුට නිकाං අරගෙනවා ඉති මේවා නවත්ගන්න බැරි ඒවට සම්බන්ධ වෙලා ඉන්න ජවාරංකාරයෝටික ඔ ඇමතිලාටයි रेේගෝඒ කට්ටියයි මේකට සම්බන්ධති මේක ගැන කතා කරන්න පාරිබෝග අධිකාරයෝ පොඩි පොඩි වෙළෙන්ඳො පස්සෙ ගිල්ලා ඔය කරන වැඩේ අසාර්ථකයි මට මහමත් ොතන වැඩ මටත් ලැ්චයි කියන්න ද මේ යනත් ක්‍රමය හරි අසාර්ථක ක්‍රමයක්ේගන්නේ පාරිබෝග අධිකාරයට ඔච්චර කට්ටියන කඩවල් පොඩි පොඩි කඩවල් පස්ස න්න ර ඉන්න එක මිනිිය අල්ලන්න නෑ. අල්ලන්න පොඩි මිනිිය ති මේ මේවා අපේ රටේ වෙනස්වෙන් නති ප්‍රශ්ට තින් මේ අපි කතා කරනවා එවාට වෙනස්වෙන් නැති ප්‍රශ්න. ඔයි වගේ මතමයි මහිතන මේ පහුග කියිය කාලෙ ටින්න් මාලු මේ ආස් දැන් මං අහගන චන්දිිමා කතා කරනවා ආසනික් තියෙන ටින්මාලු වගේ කරටටාව කාලයක් තිිස්සදිගටම ගෙනවා. ගෙන්න්නලා ඒ ටින්න් මාලු අල්ලන්න, ඒ ඒවාකට පාරිබෝග අධිකාරී ඉටපුූ ඩිෙටර් ජෙන්රල් මතමතකගට දMS නිසානා මිනිිය කරේ ගිහිල්ලා ටින්මාලු කාගේ හරි උමනාවකටේ අල්ලලා ඒකම අපහු නිදහස් කරා විශ්ව තියෙනවා කියලා දැන දැන ඉදි නිදාස් කර අපි අන්තන් ඉදලේ කල්ලලා නඩු දැම්මවා ඒවා ඒ වගේ පරි බෝගි ධිකාරය වෙන වෙන දේවල් වලට පු පඩි වේකන අමාත්‍යවරන් ෝන විදි හසුරන තමයි වැරද තියෙන්නේ ඒක ස්වාධීන අධිකාරයයක් හැටියට න නං යි කිසි ප්‍රශ්නයක් වෙන්න නෑ ප්‍රශ්න වෙලා තියන්නේ පරි බෝග අධිකාරෙන් දේශාලන අධිකාරයයේ ඒක තමයි ද අදර් යියනත් ලොකුම ප්‍රශ්ණන හිතන්න. න සෙල ව. ඒ පියවරගන්න දෙයක්නෑ අප ඒත මේ මේ සසිියුලු පර්වයන් ගැල්ල මේ හඩ මේ රතු වරන් හදන පාලකන්ට සහධදාර නිධාරීට අපධ කරන්න දැන් එදා හෝටල්ො ගල් අපි හටල්ලො පෙන් පෙන්වු පස්ස හොටල් පස හිල් තිය කත්විය දක්ුණ එකකන මේ කරුන්න වැඩිල්ල තින් බඩුමිල ද මේක වැඩි කරන්න දෙයක්න ඇ බිතරේ තාම් ප්‍රශ්නිවිිසි ලෑනිි හැ. යඒකම සයා බැලිමක් කරදේ ස ක ජා කාරස ලය හැදන මත්තමම් ියර පාස ගෙන්නල ර ඩිනම ජාත ට පිලක් මත් නක ස හම ද අතර ල් ර හරන් න පැත් ලොකමති රාටික ප ට මස පොිර ග ම . අන්නට කවුහරි පරිකෝ අධතිකාරය සභාපතිකමටට ආණ්ඩු පැත්ත ඉන්න කෙනේ කරදාල මේකෙ දැන්න රජේ පත්තෙන් කිය න මේගොල්ල මේ තීරට ගන්නන්නෑ මේවා ක්‍රියාත්මක කරන්න කියවා එතකොට රජේයට ව කිය පැරේ රජන්න ලාරි ඒමන ඒගොල ඉවත් කරලා හරි සවගෙන පත් කරන්නවාවිහමවෙන්න දු මේක කරන්න බැන්ේ ඔබතුමාලා කියනවා ඒ පැත්තවනුග න කරන්නම ජනතාවද කරගන්න න දනව ීම ම ැ ර න්න ද න ො අපි පිසිුද තියන තැන් වැනිමීම පු ම අපි න ල්ල තමන් ෝන ම දිය අන්තර ාද අපි ැ බැ හෝටල් ම බ ොක්ව තර ම ව තාව ල ට ද ර න හ ද බ හක ය . ඒනිසා මේක ආඩුට ප ද ට නු ම් පි හිතන්. ඒල ගර පිසු කරන මනුස්ස දල මේ දයිනික ගේ හම්බගන නගරට එ මනුසයට බොන්න මේකතම රුපල් තිය පේටයි වඩේකයි. අද ඒකන රුපල් පනයිහට එක සහ ල ල ද කිරපිම අඩිු ටනද අප ප කිරිතේ මක්කවල ඒකාර දන්නන ට ගොල් ඒව කරන්න ිත්තර පසල්ලන් ට ඒකන ිසු අද ආඩුව දොර ම අඩිර දන. ිස්කර ත ිස්කට ො අඩු ද. බ අද ා ග ො ට වැඩි පල්ක් දන ුපියල් තුන් සේ පනාව ො ගේ ාඩ ම හැම. අද නන. ඒ ප්‍රස ීට ාම එක පි සාකච්චා වැදක් න වැඩ පිලක් පක් බැ ක පා ලට. ඔ ම ස ෝප මට ග පාස ට ේ මටික. ගෙන් ට.

පලත්න හන් වෙරදී ප්‍රශ්ය තු ද ඇවා සකෝස්ගෙද ගත්තනෑ ගැහවා සෝකය මේකට පාකාවන පිජාර කැපුවා. නව ත්ම නවලංකා කරන් දෙයක්න මොක රට ග පුඩියන් අරගහන පපුඩිය හෙල්මට ඇතික කෝනේ තිී. මොව ද නව ගේ න තර වැ න න අපි ගන ආහරම ල චට කතා කරන්න දවන්ත කරටලසමේ. ම සරසග ල න්තරේ අලුද පච දරුවට කියන පොළන්න කියල ඉස්තල බඩ පට ග කිය ැප කැට කැ ල කිය න ොන දරුවට දෙන්න කියලා මොකද මේ කල කැමති ගුණම ැ ද ම ප . මොලය දෙන්නේ කැම්පස් කෑමක ර මද න්තර අලත් තා කිය පෙන්න විශචේදල කෑමක කතන තේකල බරගේ දාන හම ඉංගරු සුදුරල රපච දානවද තෝර මලු දෙනවද පරාමාවල් ර පට න්න ග කියලා. අන්න වැඩ. ටහතනලස තමන් ඇත නතාගන්න යයාල අප හම දෑම කියන හට පිල්ලක්කෙන්නන්නේ දන්න මැති පිය අනුවයි හැටයිගේම පටපල් ජරාව දෙන්නේ ජාපන ශාලමය පර්තනක. විශද්‍යලින් ගතන ඒට කෑමදන කියලා. ඉති මේකු ගහමරි කලලා ගලදන කන්නන්නේ මේරට අහකට පාරන අවුදු හතරම පටපල් ජරා හැමත් දයම පාරි මොලක්කදන්නේ ඔොක්ල හ. හොය මැත්ත? අඩුකරතන් න. පහරි පාති කාඩ පුළුවන්. විිත්තර ීර මිනිු ද ගි ප විිස්සර ඉදන ෙන්න ීමක මට ෑැසක ර ලට ක ිටි ද ිස්ක ික ර රන ිස්කට ො ල ට කියන්න වර මාරරි පැකට එක. මික කියද ඔෝකොල කිය ගන්න කියද පහල විස්ස කතාවවැටක් නෑ අත සි ර්ර පැටක් ම ට න්න ග ට ල ගලට තට මිනිසුගන්න හරි යා යයි පහලගන් කැල්කුටර යන වාදචර මෙ මිස්කත් කන්න පිස්තුුදේ ඕ අපිට ගදානය අපට කිව්ව කරන්න වැඩේ අපිට ුවා බූතුම එන්න ටනට ෝල පැන හ ර යා . දක් කන ඩේ කරන්න ක පන ශල ල ප හකන්න සිීර කෑමිල අඩුගොරන කියලලා ඒයා එන්න අපිත් එක් එයා මේ වෙන කතන්දර කතා පරපාදතට ද ය න ද හ එ ක ක සිද කෑම අඩුගරන එන්න හොටල ෑම සෝල පහහිකරන කියලා එය ගෝද හකරපු කියලා ය සෝලග මික්නෑ ඒ වැඩ පිල්ලක්න්න ඕන ඒ හමති පාල පතිර පදාාග නිච අයිුවන්න? මම ආචරරි චන්දදිම විජයකුඩු වර්දන. මම හිතන්නේ මම මගේ රටේ ජීවත්වන මේ රටට ආදරය කරන කාන්තාවක්්‍රදිහට මට දැනෙන ප්‍රශ්නය තමයි අපේ රටේ තිබෙන පාරිභෝගික අධිකාරිය යන්නේ අර්ථය කුමක් කිය. පාරිබෝගික අධිකාරිය කියලා කියන්නේ, පාරි භෝගිකයිෙන් වෙනුවෙන් තිබෙන්න්න වූ විශේෂයෙන්ම මේ රටේ මහජනතාව වෙනුවෙන් තිබෙන්න්න වූ ඒ අයගේ ප්‍රශ්නවලට ඒ අයගේ ආහාර පිළිබඳව ඒ අයගේ සියලූම ප්‍රශ්න පිළිබඳව නිසියාකාරයෙන් බලන ඒ අයට හිතති ආයතනයක්. පාරිභෝගිකයාට හිතති ආයතනයක්. එතකොට දැන්, පාරිභෝගිකයාට හිතති ආයතනයකිං. සිදුවන්නේ පාරිභෝගිකයාට හිතති දේද. මෙන්න මේකයි නියමම ප්‍රශ්නය. මට දැනෙන දේ ඔබටත් දැනෙනවද මම දන්නේ නෑ. පාරිභෝගිකයා නැතිකිරීම සඳ ඇ ආයතයක් ාට මේ ආයතනය පත්වෙලාද කියනකයි අපිටති වෙන ප්‍රශ්නය. අද රටේ ජනතාව මේ ගිය සතිය ඇතුළත මමත් ඇතුළු ඔබ සියලු දෙනාම සීනි ගත්තොතින් අපි විශේෂෙන්ම හැමදාම ගන්න දෙයක්නෑ අපේ ගෙදරට සීනි ගත්තුොත් එක කඩේක සීණි දෙසය පණහායි. එකක දෙසිය හැත්ත පහයි. එකක තුන්සීයයි, තවත් තැනක තුන්සිය පණහයි. හාල් ගත්තොත් රතුහාල් එකක එකසිය පණහායි. එකක එකසිය හැත්ත පහයි. එක තැනක දෙසීයයි, තවත් තැනක දෙසය හැත්ත පහයි. මේ ආකාරයෙන් නානා ප්‍රකාරමිල. එක එක තැන්වල එක එකමිල. ඊළඟට මේ කිස්සිම වාන්්ඩ එක නිෂ්පාදනදිනයක් සඳහන් වන්නේ නෑ. කල්ලිකුත්තුවීමේ දෙනයක් සඳහන් වන්නේ නෑ. එතකොට මේ සියල්නම විකුණාන්නේ අපි සත්තු කියලා හිතාගෙනද. මේ රටේ ජනතාව කුණුකන්න ඕන ජාතියක් කියලා හිතාගෙනද. ලෝකයේ තිබෙන ආහාර මම දන්නා තරමින් සමහර රටවල, ගුණුකූඩේට දමා විසිකරන්න ඕන ආහාර ලංකාවට ඒවලා ඒවා මේ රටේ ජනතාවට ආහාරිට ලබා දෙනෝ. අපි කොළඹ කොටුවේ තිබෙන සමහර වෙළඳ සැල්වල දැක්කා වැටලේම් කරගෙන යන කොට ඒ තැන්වල විසිකලයුතු පුච්චන්න ඕන ආහාර මහජනතාවට විකුණනෝ. මහජනතාවට ආහාරිට් දෙනවා. අපේ රටේ ගැබිනිි අම්මල දරුවෙක් ප්‍රසූත කරන්න ඉන්න මාතාවක්. අවශ්‍ය කරන ප්‍රෝටීන් ලබාගැනීම සඳහා මුංයට කිලෝ එකක් ගත්තෝොත්. ඒ මුං යට කිලෝ එකකිේ ආසනික් අඩංග වුණොත්. ඔබට වග කියන්න පුළුවන්ද අපේ අනාගත පරපුරට අප ඉප දෙන්න ඉන්න දරුවා අම්මා විසින්ම තමාගන්න ආහාරෙන්ම ඒ දරුවාගේ ඇස් අන්දවෙන්න පුළුවන්. ඒ දරුවා බිහිවන්න පුළුවන් අන්ද මාන සිගත්වයක් තිබෙන දරුවක් විදිහට. ඒ දරුවා බිහිකි වෙන්න පුළුවන් විකලාාග දරුවක් විදිහට. මේක මොන්න තරම්නම් අපරාධයක්ද අන්නේ කයිමංහන්නේ පාරිබෝගික ආයතනයක් තිබෙනවනම් අධිකාරියක් තිබෙනවා නම් මේ රටේ ඇයි මේ තැන්තැන්වල එක එක ගනංවලට බඩුවිකුණෙන්නේ. ලංකාවේ හැම්ම පලාතකම විකිණෙන බඩුවල්ල එකම මිලක්විය යුතුනේද? ඔබට දැනන ප්‍රශ්නය ඇයි මට මම මේ අහන ප්‍රශ්නය ඔබට දැනනි නැද්ද ඔබ මොන්න තරම් මහන්සි වෙලා හම්බු කරන චුට්ටම් මුදලින් පොඩ්ඩි මුදලින් ඔබ ආහාරයට ගන්න ඒ ආහාරයක් හරි ආහාරයක් නොවනොත් ඔබ කොහොමද බෙහෙත් කන්නේ නැති ජීවිතයක් ගෙනයන්න ඉදිරියට. ඒ නිසා තමයි අපිට කියන්නේ ගන්න ආහාරය හරියට අඖෂද වගේ හොයල බලල හරි ආහාර ගන්න කියලා. අපි ගන්න ආහාරවල එළවළුවර්ග වගාකරන ආකාරය තිබෙන වැරැද්ද නිසා මහපොලවාද ඉතාමත් බැරලෝහවලින් පිරිච්ච මහපොළොවක් බාට පත්තල අපේ රටේ. ඉතාමත් වැඩි ප්‍රමිතියක් නැති බෙහෙත් පාවිච්චකිරීම නිසා වගාකිරීමේදී. අද කුඹුරු ඇතුළු සියලුම තැන්වල අපේ මහපොළොවේ බැරලෝහවලින් පිරිච්ච පොළුවක්වාට පත්වෙලා තිබෙනවා. එතකොට අපි වෙනත් රටවල්වලින් ගෙනල්ලා අපේ මිනිස්සුන්ට කන්න දෙන ආහාරය පිළිබඳව කවද වග කියන්නේ. දැන් ඕනම රටක ඒ රටෙන් තවත් රටකට යම්කිසි දෙයක් යනකොට කොරන්ටයින් සර්ටිෆිකේෂන් එකක් ගන්න ඕනේ. රන්ටයින් සර්ටිෆිකේශන් එකක් ගන්නකොට ඒ ආහාරයේ අඩංගු ප්‍රමිතිය වගා කළ ප්‍රමිතිය එහි අඩංගුවෙලා තිබෙන සියලූම ද්‍රව්‍ය කුමක්ද ඒ පිළිබඳව වාර්ථව කනිවාර්යම ලැබෙනවා. පිට රටකට දෙයක් ගෙනියනකොට ඒ එදැන් ඔබට මැතක ඇති ලංකාවේ අන්නාසි පසුගිය කාලෙක වෙනත් රටකද එපා කියන අපේ රට අන්නාසි ඒවන්න. ඔබට මත්තක ඇති අපේ රටහි තවත් කරවල පිටරටයෙනකොට කරවලවල අඩංගු අනවශ්‍ය විශා අඩංගු නිසා කරවලයි වන්න එ පා කියලක කියනවා නො එෙක් දේවල් ලංකාවිෙන් පිටරට යවන්න බැරිතත්වයක් තිබෙනවා. නමුත් අපි කවදක්මත් අහන්න්නේන පිටරටෙන් කිසිම දෙයක් අපේරට එන්නන තේෙනවා එකළදයක්. හැම්ම දේම අපේ රට දයනවා. වෙන එකක්තියා එංගලන්තේ කුණ ටිකත්තා අපේ රටේන. අපේ රට කුණුකෝඩයක් බට පත් කරලා අද මේරටට එන කුණුපි නිසා අද මේරටට එන අනවශ්‍ය කරන අන්තරායකාරී අවෂද නිසා මේරටේ ජනතාව දුක්විදිනෝ අපේ අපේ වැඩිහිටියන් නොවන තරුණයිල් දරුවන්ට දියනියන්ට අද පිළිකා රෝගය වැලදිලා තිබෙනවා. ඉත්තාම ඉහල ප්‍රතිශ්ශතයක් තිබෙනවා. අපේ ඔස්ටියෝපෝසිස් අපේ වැඩිහිටි පරම්පරාවේ. විශේෂයම් අපිට අස්තිදිරායාමේ රෝගේය තිබෙනවා හුග දෙනෙක්ට. ඔබ බැලුවොත් අස්තිදිරායාමේ රෝගයට හේතුකුමක්ද. විශේෂයම අප ආහාරයට ගන්නා ආහාර ද්‍රව්‍යවල තිබෙන දැඩි. සංගටකයි අපේ අස්තිවල ඉතාම හොඳ ස දිලාපත්වීමට හේතුව. එතුකොට අපේ ශරීරයට විෂඇතුළුවීම දිගින් දිගටව සිද්ධ වෙනවා. අපි අපේ ආහාර පිල්ලිබඳව හොඳ විදිහකට හිතන්නේ නැතිනම්. ආහාර පිල්ලිබඳ නියම අවබෝධයක් නැත්නම්. අපිට අපේ දරුවන ආරක්ෂා කරගන්න බැරිවයනවා. අපිට අපේ වැඩි හිටියන ආරක්ෂා කරගන්න බැරිවෙනවා. කොටම්ම කියනවා නම්. අපේ තරුණ දරුවන් ආරක්ෂා කරගන්න බැරිවෙනවා. අද අපේ තරුණ දරුවන් විශේෂයම අවුරුදු දහයකට වඩා අඩු දරුවන්ට යකඩ ඌනතාවේ තිබෙනවා කියලා එක්ස ජාතින්ගේ සංවිධානය කියන යුනිසෙෆ් ආයතනය කියනවා. එතුකොට මීවා වෙනුවෙන් අපේ පවතින රජයන් විසින් අර්ගෙන තියන පියවරමනවාද. අපිහි කමදේ ඉල්ලන්නේ අපේ රටේ හරි ප්‍රතිපත්තියක්. පැමිිය යුතුයි තිබිය යුතුයි ආහාර සංකල්පය පිළිබඳව. ඒ ආහාර සංකල්පය පිළිබඳව මේකට ජාතික ප්‍රතිපත්තියක් තිබේ යුතුයි. ලංකාවේ ආහාර පිළිබඳව. ඒවා ගන්න පිළිබඳව. අනිවාර්යෙන්ම සහැම්ම වෙළඳ සැලකම කුඩාාවලද සැලක් වෙන්න පුළුවන් මහපරිමාණ වෙළඳ සැලක් වෙන්න පුළම් එකම මිලක් තිබේ යුතුල් සේලුම් ආහරවට. ඇයි මිල ඒක විදිහට වෙන්නේ. එකතැන මිල කුඩා තැනක මිල එක විදිහකුත් වෙන්නේ. ඇයි. අපිට මීටර් සීයක එහාතිබෙන මහාපරිමාන සුපමාකට් එකකට ගිහිල්ල ගන්න මිලට වඩා සමහරවිට තුන් ගෝනයක් වැඩිවෙන්න පුළුවන් අපේ ගන්න ගෙදර ළඟතිබෙන කඩෙන්ගන්න බාණ්ඩය. ඇයි අපේ අසරණ මිනිස්සුන්ට තමාන්ගේ අතේතිබෙන සුල්ලු මුදලත් මේ විදියට සූරාකන්නේ. හෝගේේ පාරිබෝගික අධිකාරය. මං අහනවා ඒ ගොල්ලංගෙන්. අධිකාරයක් අපිට කුමකටද ඉන් රටේ ජනතාවට පලක් නැත්නම් කියනෙක. ඔබලා අන්න වාරයෙන්ම ඔබලාගේ වැඩ කටයුතු කිරීම අධංවතාරම්භ කළ යුතුයි. හැම්ම කඩයකම තිබෙන සියලුමදේ කල්ලිකුත් කරපු දේවල්ලට ආපහු ලේබල් ගහල මිනිසන්ට විකුණන දේවල් තිබෙනවා. ඇයි මේ රට ජනතාවට මේක හරි පුදම රටක් බෝට පත්චලාතිබෙන්නේ. තිස්සර මිනිස්සූ හැම වෙලාවම කල්පනා කරලා හරි ආහාර තමන්ගේ දරුවන්ට ලබා දෙන්න. හරි ආහාර තමන්ගේ සැමියට ලබා දෙන්න. ඒවගේම හරි ආහාර තමන්ගේ වැඩිහිටට ලබා දෙන්න අම්ම පුදදුම මහන්සියක් කරගෙන පහේ බඩු ටික ගෙදරක හදලා. ඒ වගේම හාල්ටික හොඳට වේලගල සෝදල ඒ වගේ පිටිටික කොටල මිසියල දේ කරන. අද. ඇයි මේ රටේ අයට ඇයි මේ රටේ ජනතාවට වස මුසවෙච්ච ආහාරවෙලක් කන්න වෙලා තිබෙන්නේ. පලන්න කී දෙනෙක් නම් කියනවද උදරයේ ආමාශයේ දැවිල්ල තිබෙනවා කියලා. හැම් වෙලාවෙම කිවොත් ආහාර ගත්තායිම් පස්ස කියන දෙයක් තමයි. අද මගේ දරේ ඇති දැවිල්ල. උදරේ ඉතා මත් ේදනාකාරය. ඒවගේම මල බද්ධය හරියට වැස්කිලියට යන්නෙන හැ. ඒවගේම තමයි හිසේ රුදාව, ඒ විතරක්්ද ආස්මික ආසාත්මිකතා. ඇග කැසීම් විිබිලි දැමී මිස් සියල්ල ඇතිවන්නේ තමාගන්න ආහාරත්්‍යෙක්ට සිදුවන ශරීරේතුළ සිදුවන ප්‍රතික්‍රියාවලියයි. එහෙමනම් පාරිබෝගික අධිකාරියට ලොකු වග කියීීමක්තිබෙනවා රටේ ජනතාව ආරක්ෂ කරන්න. ඒ රටේ ජනතාව ආරක්ෂා කරන්න බැඩීසිටින අධිකාරියකට තමයි අපි පාරිබෝගික අධිකාරිය කියේල කියන්නේ. ඒක කරන්න බැරි අධිකාරියකට අපි කියන්නේ පාරිබෝගිකයා නැසීම සඳඇති අධිකාරිය කේලායි. කරුණාකර පාරිබෝගිකයාරටේ මහජනතාවයි. මේරටේ මහජලතාව නැත්ති කරන්න ඇතිවෙච්ච අධිකාරයක් නෙවෙයි. මේරටේ ජනතාවට ආශිර්වාධදයක් වෙච්ච අධිකාරයක් පට ඔ කිය മෙල් නවා. වචනයක්වැරදික්්ෂ ගමන් මරාග්ඩ ලැස් වෙලා ඉන්න බෞද්ධ රටේ සියලු නායකාරාජි මං අහනවා වගොල්ලු මේ ආහාර සඳහා හදලතිෙන වැඩපිළිවල මොකද ඒ බෞුද්ධ දර්ශනය මත දුරයන්වාසි තාමත් පැදිලිව ප්‍රකාශ කරනවා නත්ති මේ සමිතන්දන නති ගෝ සවිතන්න ගව හර වෙන සම්පතත් නැත මෙහෙම ප්‍රකාශ කරේ මොකද මේ ආහාරය පවතින්නේ විශේෂයෙන්ම තිරසාර දෙයක් හැටියට පාත්වාගෙන යන්න ෝන් නිසා ආහාර නිෂ්පාත් ඉතින් මේ මේවා කල්පනා කරලා මේවා ගැන සොයා බල්ලා හමයි මහිතන්නේ ම දෙදදා සතේති තාම පෑදිලිුව ප්‍රකාශයක් කරා මේ රටේ ආර්ථිකය ගොඩගන්නන මේ කිරි ගව සම්පත වැඩිදිුණ කිරීම සඳහා වැඩපිළිවෙලක් මේ රටේ හදන්නෝ. නමුත් ඒ ඒ මේ පාලෙතුයෝ අද වෙන කොට මහිතන්නේ වසර දාසයකට වඩා ගිසිල්ලද නමුත් කිසිම වැඩපිළිවලක් මේ සඳහා හදලනෑ ඒ වෙනුවට හැම වෙලා බහු ජාතික සමාගම් මත ජැපෙන ඒ ඒ මතින් ලැබෙන කොමිස් මුදල මත තමයි මේ පවත්වාගෙන ගිහිල. ඒක නිසා මේ පහුගේ කාලේ අපි දන්නවා ගොවයා සම්පූර්ණයම විනාසුනා ඒ විනාසුනේ පොහොම ඒ විනාසුනේ කාබනිික කෘෂිකර්මාන්තයක් කරන්න කියලා ගිය කාබනික ෘෂිකර්මාන්තයක් කරන්න නකොට අවශ්‍ය කරන ගොමටික නෑ මොකද ලංකාවේ කිරි නිෂ්පාදනය ඊට කලින් විනාස කරගෙන ඒන් විනාස කරපු දෙ දාහතර දෙදස් පහලෝ වෙන කොට යම් කිසි මට්ටමකට හැදිල්ලති ච්ච කිිරිකර්මාන්තය සම්පූර්ණයම විනාස කරලා ඒ ඒ කිරි හලලා මේ වගේ සෑහෙන දේවල් රාශයක් කරලා තමයි මේ කර්මාන්තයම විනාශ කරලා තියන්නේ. එතෝට මේ තුලින් අද මේවා පැහැදිලිව ලෝක සෞඛ්‍ය සංවිධානය ඉතාමත් පැහැදිලිව කියනවා සෑම පුද්ගල එක්ටම දවසකට මල්ලීටර් දෙසීයක කිරි බීදුරුවක් අනිවාරෙන් පානය කරන්න ඕන කිය. සෑම ළම එක්ට මාඩුකගන්න. අද අපේ කී දෙනෙට දවසකට කිරිවීදුරුවක් බොන්න පුළුවන්න්න පෞ්්‍ය කාලයක් වෙනකොට මේ විනාස කිරීම මොන තරන් තැනකට ගැෙනහිල්ල තියෙනවානම් පිටරට රිගන් පිටිගේන්ඩ බැරි තරමටම ඒ සමාගම් ගියා. ඒ සමාගම් එතකොට මොකොද කිව්වේ. හොඳ අපි ඊට කලින්කුව දෙදාස්පාලුවේදී ඒ අයට තිබිච්ච බදු සහන දෙනකොට මෙම බදු සහන්න දෙන්නඩ දෙපා අපේ රටේ කරර්මාන්තය විනාශයෙනවා කිරිගොවිය විනාස්සයෙන. ව් හම අපේ රටේ නිශ්පාදනයක් කරන්න බෑට කිව් හම අර බදුසාහනත් කපාහැරලා නිෂ්පාදනයට අතින් සල්ලි දුන්න එකන්නේ අ මම කියන්නේ යහපානන කාලේ වෙේ. එතෝට තිබිච්ච අපට තියෙන ලාබේ එක පැත්තකින් කපාහරණගම්මම් බහණ්ඩාගාරෙන් ලංකාව නි්පාදනය කර පිටිගිලෝයකට රුපියල් හැත්ත පත්්දීල ඒත් විනාස කරලා අන්තිමට මිල්කවායතනයට දවසකට කිල්ලීට ලක්සකට එහ ඇතේ හල්න තත්වකට ඇති කරලා. ලංකාවේ කිරගෝවිය නැත්තට නැති කරා. ඒ කිරගෝවිය නැත්තට නැති කරලා මේ අරගෙනයනකොට අන්තිමට මේ රටේ ඩොර් නිෂ්පාදන ආර්ථිකය බිඳුවට වැඩමට පස්සේ මොකද උන්නේ. ලංකාවට ඩොර් නැවගේ ඩොර් නැතුවගේ අට පස්ස අපට පිටිටිකගේන්න බැරුණු. එතකොට ඒ සමාගම් මෝක ැල්ලැකේ අපට ඩොලර් නැතුව පිටිගන්න බෑක අපට අපට හැම විදියටම කිරිපුුවන්න ලෑස්ටිකරපු ඒ සමාගම් එදා ඇවිල්ල ගුව අපට ඩොලක් නැතුව පිටිගන්න බැක් දැන් යන්තන් අපි නායටිකක් කරගෙන මොනහරි විකුණලා මේ එනොකොට මොකක්ද දැම් වෙලා දන්නේ දැන් ඒ සමාගම් වලින් ආපහු මේට ගෙනල්ලා අපේ නිෂ්පාදනයට වඩා අපේ ගොිය අදැන් ආපහු යම් කිසි විදියකින් උළුුව උත්සගෙන නොකොට අර සමාගම් ගෙනල්ල ඊට වඩා අඩුගාන්ට දානවා. ඒකවත් පාලනයක් නයාමනයක් ඒ ගැන ස්යා ගැනීමක් මොකක්කත් කරන්න. අඩුගානේ අපඒකත් එක් යන විදිහයටවත් ඒකට යම් විදික මුදලක් ගහන්නේ නෑ. මම ආන්ඩ කැමති මේ පාලකයන්ගෙන් බුදුරජාන් වහන්සේ ගැනන මේ හැමදාම කතා කරන්නේ බුදු හාමුදුරුවන්ට එක වචනයක් කිව්වොත් මේ මරාගන්න යන මේ කණ්ඩායම්බලි මඟ අහන්ඩ කැමති බුදු හාමුදුරුවෝ කොහේද කියලා තියෙන්න්නේ මේ විකුණාගෙන කන ආර්ථිකැපිළිබඳ ඔය හරි කියල දේනවන මම දන්නමට ඒක දැනකඩ කැමති මේ තමන්ගේ තියෙන දේවල් විකුණලා කන ආර්ථික කැප පිලිබඳ ො එහෙම කියනෑ මම දන්නතනමේ බුදුහාදු රෝගීලතින්නේ තිරසාරල් ලෙස කෝමද දියුණ වෙන්න කියන එක පිළිබඳ ඒ ඒ පිළිබඳවයි අපි කතා කරන්න ඕන මහා ලොකු දේවල් ලි කතා කරන්න මම කතා කරන්න මේ බොහොම දේවල් මේ ලංකාවට තුන්සිේ යට පස් දවසම හිරවෙලිය වැත්න අවශ්‍ය කරන ජලය තියන ඕන තරම් ස්ෘනවර්ග මේකඇ තුළේ වගා කරන්න පුළලන්කම තියන? අද දැම් මේ වෙනකොට ඇත්තට යම් මේ පහුගේ පසු බෑමත් එක් ම හරි සන්තෝසයි ගියන්ට අද වෙනකොට ඒ ඒ පසු බෑමටත් එක්ක අපිට මේ බයිනෝ අපේ මනිසු කම්මැලි කල නෑ අපි දැන් ගුවියෝ ඉතාමත්ම හොඳින් මේ කිරි නිෂ්පාදන කටයුතු කරගෙන නවා. ඇ එහෙම කරගෙන එනකොට දැන් අද මේ වෙනකොට හරකෙක්ගේ මිල වැසියගේ මිල ලක්ස දෙකකට තුනකට කිට්වෙලා තිෙන. ඇතරම මේ කර්මාන්තයම රැකගත්වොත් ඇති අපට ඉහටෙන්ඩ මේ හරහා තමයි අනිකුත් දේවල් සිද්ධ වෙන්නේ මං කතාගරපු මේ වස විස නැතිවෙන්නේ මේ හරහා. ඒ හර ආවට පස්සේ තමයි ගොමටික ඇවිල්ලා ඒ ඒ විදියට ඇවිල්ල මේක පුළුල් කතාවක් මේවා වරින් වර කියල දැන්. කියලම එපා වෙලා අවුරුදු විසක් විතර. මොකද. ියලු සත්වයෝ ආහාර්මත යෙදෙන් ඒක ගහ කොලටත් එහෙමයි ගස්කොලන් ආහාරගන්නේ හිවමස් වලි හිව්මස් කියන්නේ සත්ව සසාක මලකොටස් ඉතින් ඒ ඒ මලකොටස් එතැට වැටෙන් ඩෝන ඒ දියවෙන් ඩෝන ඒ දියවෙන පද්ධතියක් හැදෙන් ඩෝන ඒ පද්ධතිය හරහා ගියාම තමයි මේක ක්‍රමාණුකූලව මොකද දියවෙච්චේ වතමයි ආහාරය හැටියට ගන්න. ඒ ඒ ගණ්ඩ දේවල්යේ සිද්ධ වන්ඩ මේ ඒ දියවෙච් හැටියට ගණ්ඩ නිසා තමයි මේ රසායින්ක පෝරයි කාබික පෝර වෙලයි වෙනස තියන්නේ ොකද ඉක්මට රසායින්ක පෝර ද කරලා ගණ්ඩ පුළුවන් නිසා නමුත් ඒකට අවශ්‍ය සත්ව ප්‍රජාවක්ඒේ තුල ජීවත් වෙනවා ති ඒක තමයි කාබනිකගන් ඇති ඒක ගත්තහම ඒක විස රහිතයි මොකද සත්තුවඒක ජීවත් වෙන එකක් තමයි කාබනිික කියයන් රසායිනිකගේදී ඒ එක ශරිීරයට අහිත කරවන්න පුලා. ඉති නමුත් අපි ඒ සියල්ල අපි දවසෙන් දවසා අපට තියෙන දේවල් අපි විනාස කරමින් යන ගමනකට තමයි මේ පාලකෝ අපි ඇදගෙනයන් ඒක නිසා මේක හරි බරපතල තත්වයක් තියන්නේ. අපිට අපේ ආහාර නිෂ්පාදනය සම්පූර්ණය මාඩාල කරනවා. අපි පිටටින්ගේ අප ය අඩුවත් තියෙනවන ඒක ගේන් ඩෝන ලංකාවට ඒකට අවශ්‍ය කරන ඒ ගේද්දි ඒට යම් කිසි අපි එක පාලන එකට මිලකට පාලනය කරග්ඩුව මොනෝද ගෙන්න්නේ කියලා අපි දන්නවා දැන් අපේ ආචාරය චන්දිමා මැතිනිය පෙන්න ල දුන්නා මේ අපේ කොරන්ට එන්න එක ගැන අපි දන්නවා පොහොයි පෞ්ගය කාලෙ හරක් දෙදාකට හිඩිය ලංකාවට ගෙනාව අඩ්ඩුමගානේ ඒවා පරක්ෂණවත් කරන අන්තිමට ලෙඩ හැදිලලා ඒ සත්තු සේරව මැරුණා. අපේ කිරිගොවියෝ සම්පූර්ණ විනාස වුණා. මේවා ඉතාම පැහැදිලිව මේ වරින්වර වරින්වර කියලා තියෙනවා. මේ මේක එන්ඩෝන මේ කිරිගොවි්‍යාපාරය ශක්තිමත් කරලා ඒකට අපේ නිල්ලධාරීන්නන්නවා ඒ ඒ සත්ව සංගර්ධන් දෙපාලිමේන්තුතියෙනවා සෑම පලාතකටම කෝටික අයනක්. ජනතාවගේ මුදල්ලේවට විනාස කරනවා. ඒ අයට පසුවෛද්‍යවරුන්ටත් සංවර්ධ උපදේශකවරුන්ට මේ අයට පඩි දෙෙනවා වහන නඩත්තු කරනවා මේ සියල්ල කරන ගම අපි පිටරටි ගන ආහාරවලට තියන කොමිස්මුදල අපි ඒ අයිරන. මොක දක අපි කාටහරි මේ හොරු කණ්ඩායමකට අපි මේ දිගින්දිගටම පත්වාගෙන යන්ට දීලා තියෙන මේක තමයි අපට වෙලා තියෙන ඇ මේ නිසා අද අපි වැටලා තියෙන්නේ අපේ රටේ ගෑනුටික විකුණලා අපි මේ වැස්ය හ දන්න අපේ ඉන්න ගෑනු ටික පිරරටකට විකුණලා ඒ පිටිින් හම්බන ඩොලර්ටි රගෙන අපි ජීවත්වෙන ජීවත්වීම සහ රටේ තියන දේවල් විකුණගන කෑමක් තමයි අපට වෙලා තියන්නේක් නිසා මේක රසාර ලෙස අපේ භූමි ඕන තරම් හොඳට අපට ඉඩ තියෙන ගංගාාවල් එකසිය තුනක් තියෙනවා ඇ හතරක් එක අතරක් විතර තියෙනවා යින් සස්්‍රීකව තියෙන යට අතරක් විතර ඉතින් මේ මේ වගේ තියෙද්දී අපට මොන තරන් දේවල් කරන්න පුළුවන්ද. අපේ වැව්පද්ධය දහා බැලෝතින් ඒ කතා කල්ල වැඩක් නෑ ඒවල මොන තරන් දේවල් කතා කරන්න පුළුවන්ද කියලා යත් අවුරුදු වි්සත්ස කතා කර එපාවෙලා. මොකද අහන පාලකේ පේනතෙක් මානකනෑ. පේනතෙක් මානකනෑ. ති නිසා මම මේ වැඩ ආහාරය පිළිබඳුව අද මේ කතිකාාවතට ස්තුතිවන්ත වෙනවා මෙවැනි දෙයක් පටන්ගත්තට මොකද මේ කතා කරන අපට වනත් කරදර කිරීමක් හැර උදව්කිරීමක් මූල්්‍යයා තනකින්ත් සිද්ධ වෙන්නේ නෑ අපි වැඩ කරගෙන ය යන ඒවටත් කකුලෙන් ඇදීමක් විතරයි වෙන්නේ. ඒ ඒ නිසා මම සියලු දෙනාට ස්තූතියන්දෙන් මගේ ක අසන්. මම වෛ්‍ය භාත ශ්‍රීගී නාරච්චිගේ මම සෙවිල් සංවිධන්නේ යෝජිතෙක් ඇත්තටම මම අරද වෛදවරෙක්විදිට මට කතා කරන්න පුළුවන් වෙන්නේ අද ලංකාවේ. ආහාර පිළිබඳව විශාල ගැටලුවක් තියෙන ඒ ගැටලුව තමයි ඒ ගැටලුව අපට හොඳින්ම දකින්න පුළුවන් රෝගයක් පැතිරනකොට එක ඉක්මනින්ම හැමෝටව වැළඳෙනස්භාවයක්තියන්න ඒකට ප්‍රධානම හේතුව තමයි අපේ ශරීරයේ අපේ ශරීරය වර්තමානය වෙනකොට රෝගයකට ඔරොත්තු දීම සඳහා ශක්තිමත් නැති බව මේක ගොඩ නැගන්නේ අපි ජීවත්තන පරිසර විතරන්නම විශේෂයෙන්ම අපි ගන්න ආහාර පානව ඉති ඒ නිසා අද කුඩාදරුවගේඉදලා මහල්ල දක්වා අද මේ තත්වයව උදාවෙලා තියෙනවා. ඒක ප්‍රධාන හේතුව තමයි අපිට නිසි පෝෂණීය ආහාරවලා අද අපේ මගෑල්ල තින. ඒ තරක්න මේ වර්තමානය වෙනකොට මේ තින ආර්ථිකර්බපු දෙයක්ත් එක්ක ආහාරවල මිලගණන්න එක බැලුහම සමහර ජනතාවල්ට බොහෝ ජනතාව එක්ක තමන්ගේෙ ආහාර සීම කරගෙන තියෙන. මනැම් එක වෙලක් අත්තර තත්වයට ඇවිල්ලති නවා. මේ තරන් කේදනය ත්ත්යට මේ සවයම්පෝෂත වූ රාජ්‍යය අද පත්වෙලතින්න. නමට සවයම්පෝෂිත වූ රාජ්‍ය බවට අද ශ්‍රී ලංකාව පත්වෙලතියනවා. ඉතිං මේ නිසා අපි වෛද්‍යවරු විදියට විශේෂයෙන්ම මේ රටට ආදරයේ ඇති පුරවැසි විදියට මේ ජනතාවට ආදරය ඇති පුරවැසි දියට අපි වගකයවුතු බලධාරගේ අපි ඉල්ලන්නේ මේ රටට වහාම ආහාර පිළිබඳ ප්‍රතිපත්තියක්. සේමන්න්නත්තා නිශ්චිත වැඩපිළිෝලා සැලසුම වහාම හදන්න කියලා. ඒකට මේ එක් එකම කණ්ඩායමක් එකතු කරගන්න නැතුව විධ ශේෂත්‍රවල වෛද්‍යවරු බටහිර වෛද්‍යවරු අෛරෙද වෛද්‍යවරු අධ්‍යාපනඥයයිෙන් ෘසිිවිද්‍යාඥයෙන් ව්‍යාපාරිකයෙන් ගෝවීන් මේ සියලු දෙනා එක්තැන් කොරගත්. මේ සියලු දෙනාම එක්ටැන් කරගෙන, ප්‍රතිපත්ති මාලාව ඉක් මනින්ම සෑදිය යුතුයි. අපි දන්නවා අප භූමියතිනවා එ ූම මේ දේශයට සාත්මූ මේ මිනිස්සුන්ගේ ශරීරයට සාත්මය බොහෝ දේවල් අපිට වගා කරන්න පුළුවන්. ඒ වගා කරනව වෙනුවට මේ ඩො ඩොර් හිඳුරු රටේ තවදුරටත් ඒ අපි කරන්නේ පිටරටින් විවිධ ආහාරවර්ග ගෙන්නන එක. අපි දන්නවා ලෝකය ර්ථික අර්බුදයක් ඇති වඋුහම ට ඒ රටට ආනෑනයන කරන ආහාර පලනිි පන්ති ආහාර නෝන වග දෙවන පන්ති ආහාරත් නොයි තෙවන පන්ති ආහාරතමයි අපිට අනෑනය කරන්න වෙන්නේ ොකද ඕනෑම රටක් ආර්ථික දරිදර්තාවෙන් පෙල්නු හම ඒ අත්වයට පත්වනවා. ඉතින් ඒක විපාක විඳින්න වෙන්නේ මේ රටේ අහිංසක ජනතාවට දුප්පත් ජනතාවට මොකද මේ ලාබ දේවල් මෙලදී ගන්න යන්නේ මේ දු්පත් ජනතාව. ඉතින් මේ නිසා අද වෙළඳසලකට ගියත්, ආපන ශාලාවකට ගියත් අපට මේ කේදවාච්චකය අපට දකින්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි ඉල්ලා සිටනවා විශේෂයෙන් මේ රටේ දේශීත්වයත් හඳුනගත්ත මේ මහපොළොව පැළවෙන ආහාර වර්ග ගැනත් හිතලා හැකික් මනින්ම මේ රටට ආහාර පිළිබඳෝ සැලස්මක් වැඩපිළිවෙලක් සකසන්න කියලා අදාළ බලධාරීගේ අපිල්ලා සිටන. එසෙත් නොවති නම්. අපිට සිද්ධ වෙනවා නිශ්චිතෝ ඒ සම්බන්ධයෙන් ඉදිරි අනාගතය. ඒ කටයුතු කරන යම් කණ්ඩායමක් වේද ඒ කණ්ඩායම වෙනුවෙන් පෙළගැහෙන්න්න ඒකත් සිවල් සං විධාන විදියට අපට කරන්න සිද්ධ වෙනවා මේ වගේ ුතු බලධාරින් මේය කරන්න නැත්තා. මොකද රටක ජනතාවගේ බදුමුදලින් ජීවත්වන. බදමුඳලින් ජීවත්වෙන නිලධාරින් ඔවුන්ගේ ඔවුන්ට වගකීමක් තමයි මෙන්න මේ කටයුතු ස්ට සිද්ධ කරන එක. ඒ නිසා අපි නැවතවාරයක් සිල් සංවිධාන විදයටට ඉල්ලා සිටින්නේ මේ විශේෂයම මේ බහරදූර කාරයට අතතියමු මොකද මේකත් එක් රටේ ආර්ථිකය ර ආර්ථික විශේෂයෙන්ම ගොඩංගන්න පුළ මොකද රටක ආහාර සුරක්ෂිතතාවය තමයි ඉතාමත්ව වැදගත්තෙන්නේෙ ඒ නිසා මේ රටේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව මූලිකත්වය දෙමින්. අපි ඉස්ස්‍රහට කටයුතු කරමු කියලා ඉල්ලා සිටිමින් මම නිහඳෙන බොම ස්තුතියි. ලක්තෙරණ පුවතකට එහා කිය රට කෙනක කුමක්.